මේ ජනාධිපතිතුමා ආගේ දැක්ම මේ විදිහට ඉදිරිපත් කරද්දී ඒ දැක්ම යථාර්ථයක් බවට පත් කරන්න සැබෑ ඌමනාවක් තියෙනවද නැද්ද කියන එක ගැන මම පොඩ්ඩක් කරුණු අධ්‍යයනය කළා. දැන් මේකේ කියනවා රටට ආදරේ. මම රටට ආදරේ. මම රටට ආදරේ නිසා මම රට රකින්නවා කියලා. දැන් ආපු ගමන් මොකද කළේ? කොටුයි අක්කර තුනක් වික්කා. රටට ආදරේ නිසා. රටට ආදරේ නිසා ඩෝල් සමාගමට මොනරා ගලින් අක්කර 5000යි පොළොන්නරුවෙන් අක්කර 5000යි. තව මොනවද දෙනවද කියලා අපි දන්නේ නැහැ. එක රටක් එක නීතියක් කියලා කිව්වා. කුරුණෑගල අර නගරාධිපතිතුමා කඩලා දැම්මහම අර පුරා විද්‍යාත්මක ස්මාරකේ එතකොට මොකද්ද කිව්වේ? ඒක මේ මේ කියන්නේ මේ හොටලේ අයිතිකාරයාගේ පුතාගේ නම. ඒ නිසා තමයි මෙතන ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කිව්වා. හරිනේ මයිලකටවත් අත තියන්න දුන්නේ නැහැ. ඔන්න ඉන්නවා. අත තියන්න දුන්නේ නැහැ. ඔන්න මෙන්න එක රටක් එක නීතියක්. එතකොට රාජ්‍ය සේවයට එනකොට පොලිස් වාර්තාව ගන්නවා නඩු తీද කියලා අහනවා. නඩු ඉවරද කියලා අහනවා. හැබැයි එක රටක් එක නීතියක්. මරණ දඬුවම හිමි වෙච්ච එක්කෙනෙකුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතකොට අධිකරණයේ වැඩිකරු වෙලා අවුරුදු 5ක් හිරේ ඉන්න තවත් පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ ඉනෝ. ඒ විතරක් නෙවෙයි කියනවා නීතිපතිවරයා අපිට අපේ වැඩ කටයුතු කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. රටේ නීතියට අභියෝග කරනවා මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉඳගෙන. රජයේ සේවකයෙකුට රජයේ රස්සාවක් ගන්න ගියාම පොලිස් වාර්තා නඩු බලනවා. ආදරේ රටටද පවුලටද කියන ප්‍රශ්න එනවා. දැන් බලන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, කැබිනට් ඇමති දෙකයි චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමති එකයි ශෂීන්ද්‍ර රාජපක්ෂ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිපුණ බොහොම හොඳයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති අගමැතිතුමාට කැබිනට් ඇමතිකම් තුනයි. මුදල්, බුද්ධ ශාසන, නාගරික සංවර්ධන. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ආයතන 23යි ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. දැන් එතනත් ප්‍රශ්නයක් එනවා ජනාධිපති යටතේ පුළුවන් ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආයතන පවත්වාගෙන යන්න? බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඇමතිකම් දරන්න බෑ. හැබැයි ආයතන 23ක් තියෙනවා. චමල් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා ආයතන 12යි. චමල් රාජපක්ෂ ඇමතිතුමා වාරිමාර්ග ඇමතිවරයා විදියට ආයතන 5යි. එතන ආයතන 17යි. මහින්ද රාජපක්ෂ ඇමතිතුමාට මුදල් ඇමතිවරයා විදියට අගමැතිවරයාට ආයතන 49යි. මහින්ද රාජපක්ෂ ඇමතිතුමාට බුද්ධ ශාසන ඇමතිවරයා විදියට ආයතන 11යි. මහින්ද රාජපක්ෂ ඇමතිතුමාට නාගරික සංවර්ධන ඇමතිවරයා විදියට ආයතන 6යි. ආයතන 76ක් මහින්ද රාජපක්ෂ ඇමතිතුමාට. නාමල් රාජපක්ෂ ඇමතිතුමාට ආයතන 7ක්. ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමාට ආයතන 6ක්. ඒ වගේම අමාත්‍යංශයක් නම් කරපු විෂය නොබෙදපු DOI එක, ටෙලිකොම් එක, TRC එක ඇතුළු ආයතන 7ක් තියෙනවා. අර කොවිඩ් වෙලාවේ හදපු කමිටුව අරහා පාලනය වෙන, බැසිල් රාජපක්ෂ මහත්තයා පාලනය කරන කමිටුව අරහා පාලනය වෙන. ඔන්න 126ක් රාජපක්ෂ පවුල ඇතුලේ පාලනය වෙන්නේ. ප්‍රතිශතයක් විදියට ගත්තහම ආයතන 434න් ආයතන 126ක් 129ක් ආයතන පාලනය වෙන්නේ රාජපක්ෂ මේ අයියල මල්ලිලා සහෝදර සමාගම හරහා කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා.